බොහොම ඈත අතීතයේ ඉඳලම අපේ ආහාර සඳහා පොල් එකතු කර ගැනීම අපි සාමාන්‍යයෙන් කරන කටයුත්ත. අපි ආහාර පිළියෙල කිරීමේදී පොල් කිරි විශේෂ තැනක් ගන්නවා. නමුත් මේ පිළිබඳව ගොඩක් අයගේ තියෙන විරුමත. ඉතින් මේ වීඩියෝ එකෙන් මම හිතුවා අද ඕගලත් එක්ක මේ පොල් පිළිබඳව ටිකක් කතා කරන්න. එහෙම නැත්නම් පොල් කිරි භාවිතාව හොඳද නරකද කියලා ටිකක් කතා කරන්න. පොල් කිරි කියන්නේ අසීමිත පෝෂක ගුණයක් වගේම රෝග නිවාරණ ගුණයක් ඇති ආහාරයක් බව ඔබ දැන හිටියද? පොල් කිරිවල අඩංගු සම්පෘප්ත මේධාම්ල නිසා ඒවා සෞඛ්‍ය සම්පන්න නොවේ කියලා මතයක් තියෙනවා. නමුත් මේක වැරදි මතයක්. පොල් කිරිවල අණුක සංයුතිය අනුව පොල් කිරි හැදිලා තියෙන්නේ ශරීරයේ තැන්පත් නොවන මේද වශයෙන්. එසේම ශරීරයේ තැන්පත් නොවි කෙටි දාම හා මධ්‍ය දාම මේද අම්ල වශයෙන් වහා ශරීර ශක්තිය නිපද වීමට මේ පොල් කිරි ක්‍රියාත්මක වෙනවා. මේ අනුව පොල් කිරිවල ඇති මේදේ ශරීරයේ ආපදාවට ලක් කරන යාන්ත්‍රණය ආරක්ෂා කරන වැඩි ප්‍රතිඔක්සිකාරකයක්. ඒ වගේමයි ජීර්ණ ක්‍රියාවලියේ ගැටලු, ආමාශගතව ඇතිවන ගැස්ට්‍රයිටිස් රෝග ආදී මර්ධනය කරන්නත් මේ පොල් කිරිවලට හැකියාව තියෙනවා. ඔබේ ශරීරයට දිනකට අවශ්‍ය කරන යකඩ වලින් 122ක් පොල් කිරි යෙදු ආහාර වලින් ලැබෙන බව ඔබ දැන හිටියද? පොල් කිරි කියන්නේ කඩ වැඩි මූලාශ්‍රයක්. මේ නිසාම නිරක්තිය මැඩලීමට මේක උපකාරී වෙනවා. ඒ වගේමයි පොල් කිරි ස්නායු ආබාධ, රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම මෙන්ම සන්ධි ප්‍රදාහයන්ද පාලනය කිරීමට හේතු වෙනවා. පොල් කිරිවල තියෙන මූලික මේද අම්ලයක් වන්නේ ලෝරික් අම්ලය. ලෝරික් අම්ලය මගින් ප්‍රතිජීවක වෛරස මෙන්ම ප්‍රතිදිලීර ගුණාංග පවත්නා රෝග රසක් මර්ධනය කරන්න පුළුවන්. ලෝරික් අම්ලය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන නිසා ඒකත් රෝග නිවාරණයට උපකාර කරනු ලබනවා. එළියට නිරාවරණය වීමෙන් සමයම් පිලිස්සීමකට ලක් වූ විට පොල් කිරි සුවල්පයක් ඇඟ තැවරීමෙන් මේ අහිතකර කිරණයන්ගෙන් ඇති වූ බලපෑමෙන් සම වහ ප්‍රකෘතිමත් කරගන්නත් ඔයාලට පුළුවන්. රුධිරයේ ඇලෙන සුළු ස්වභාවයක් පවත්වා ගන්න ලෝරික් අම්ලය උපකාරී වෙනවා. ඒ වගේමයි රුධිරය පිරිසිදු කරන නිසා රුධිර වාහිනිවල ඇතිවන අවහිර වීම අඩු කරලා රුධිර පරිවහණයට හොඳ සුමට අවස්ථාවක් ලබා දෙනවා. පොල් කිරි උගුරේ ආසාදනය සමනය කරන ඔසුවක්. පොල් කිරි ගැන තවදුරටත් කියනවා නම් සමහ කෙස් සුරකීමට පොල් නැතුවම බැරි නිසා රූපලාවන්‍ය ශාස්ත්‍රයේ දැවැන්තයන් තම නිෂ්පාදනවල පදනම් ද්‍රව්‍ය ලෙස යොදා ගන්නෙ මේ පොල් කිරිම තමයි. මම කලින් කිව්වා වගේම පොල් කිරි කියන්නේ ප්‍රතිඔක්සිකාරක සප්පීරි ද්‍රව්‍යයක්. වයසට යාම පාලනය කිරීමට, ඇස් පෙනීම යහපත් කිරීමට, අස්ථි ඝනත්වයෙන් සවිමත් කිරීමට මේ නිසා පොල් කිරි වලින් විශාල උපකාරයක් ලැබෙනවා. පොල් කිරි වල ඉහත කියපු ගුණාංග ලැබෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මේ පොල් කිරි දියර විදිහට භාවිතයට ගන්න ඕන. ඒ කියන්නේ කඩේ තියෙන පිටිකල පොල් කිරි භාවිතා කරලා නම් මේ කියන ගුණාංග එකක්වත් ඔබට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අද වෙනකොට කාර්ය බහුල ගෘහණියෝ ගොඩක් පුරුදු වෙලා ඉන්නවා බ්ලෙන්ඩර් භාවිතා කරලා මේ බ්ලෙන්ඩර් වලින් පොල් කිරි මිරිකල ගන්න. බ්ලෙන්ඩර් කිරීමේදී පොල් කිරි වල තියෙන වටිනාම පෝෂක වන තන්තු කැඩී යන බව ඔබ දන්නවද? මේ නිසා හොඳම විසඳුම තමයි අතින් පොල් කිරි මිරිකල ගන්න එක. එහෙමත් නැත්නම් විශ්වාසවන්ත වෙළඳ නාමයක් යටතේ දියර පොල් කිරි භාවිතා කරන්න පුරුදු වෙන්න. ඉතින් මම හිතනවා අදත් මේ කෙටි වීඩියෝ එකෙන් ඔබ නොදැන හිටපු තොරතුරු ගණනාවක් සහිතව ඔබගේ දැනුමට යමක් එකතු කරන්න මට පුළුවන් වුණා කියලා. තවදුරටත් මේ වගේ වීඩියෝ බලන්න ඔබ කැමති නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.